දැන් කෙනෙක් සුවාන වුණාට පස්සේ එයාට සතර අපායට යන්න දෙන්නේ කර්ම ටික පහසුද? එහෙනම් ධර්මයෙන් පුළුවන් අර කර්ම පොරයි කරා. දැන් අඟුලි මාලට නිදවන්න දෙවිච්ච කර්ම ටික අහෝසි වෙනවා නම් මාසේ රහත්. අර යෝනි ධර්මයෙන්මයි එන විදියට. ඒක සුවාන වෙන්නේ. අයියෝ මම උදාහරණයක් කියනවා. සුවාන වෙන්න මොනේ නේ? අවුද අපි මේ ඉතන විදිහ වෙනස් කරලා ඒ කර්මයට ක්ලේම් වෙන්න බෑ වුනත් සෝ. දැන් වාහි දාන්න දැන් අපි දැන් වාගේ පවුල් හතර පහ දෙනෙක් ඉන්න පස් දෙනෙක් ඉන්නවා කියන්නේ. ඔය පස් දෙනාගෙන් එක්කෙනෙක් නිසා මොකක් හරි ඉෂුව එකක් හැදෙනවා දැන්. ඒතර ඔයගොල්ලෝ පස් දෙනාම ඒ හතර දෙනාම විඳවනවා. හතර දෙනාම කියන්නේ එක්කෙනෙක් නිසා හතර දෙනාම විඳවන. එතකොට ඒක සාමූහික කර්මයක් නේ. එතකොට මේ විඳිතේ කින්න තත්ත්වය තමයි කර්ම ඉෆෙක්ට් එක තියෙන්නේ. මේක සෙන්ස්. ඒ කියන්නේ අපි විඳවන විදිහට කර්මය තියෙන්නේ. ඒ කියන්නේ කර්මයක් කියලා අපි කතා කරන්නේ කර්මයක් කර්ම කලුම කියලා කියන්නේ. නේද? ඒ කියන්නේ මම විඳවන පාට් එක තියෙන තත්ත්වය තමයි කර්මය. කර්මය ප්ලේ වෙන්නේ. කර්මය ප්ලේ. එතකොට දැන් ඔයාලට එතන ධර්මය ඇප්ලයි කරගන්න පුළුවන් නම් අර පස් දෙනෙකුට ඉෆෙක්ට් වෙන කර්මෙන් එකෙක් විද්‍ර වුණොත් අර කර්මෙ ප්ලේ වෙන්න බෑ ඔන් ඉට්ස් ඕන්. මොකද ඒක ඩිසයින් කරලා තියෙන පස් දෙනෙක්. මොකද එකෙක් විද්‍ර වුණොත් පස්දම අර කර්මෙ අවුස් වෙනවා. හරිද මම කියන්නේ? අද දෙගෙන නැති දැන් ලිපස ගිනි පෙදලි මම ගිනි පෙදලි 3-4ක් තියලා තියෙන්නේ. එක 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 වෙනෙන්දක ලැබුණත් අනිත් එකේ සපෝට් එකෙන් තමයි මේ පහම ඇවිලේ. හරිද? හැබැයි මම ගිනි පෙදලි එක දෙක එහෙම මෙන් අඩු කරද්දි අර ගින්න මේවැද මෙයා වෙනුනේ කියන්නේ ඊකට අර සපෝර්ට් ෆැක්ටර්ස් නැති නේද? අය අනිද්දර ටික නැහැ නේද? දැන් තියෙන ගෙදර පිටර. දැන් ඒව කියන්නේ මේ කර්මය දැන් ඒක එච්චර බුදු දාන්නේ නෙමෙයි. නමුත් මම කියන්නේ කර්මයට ප්ලේ වෙන්න බෑ ඕනි චෝන්. මොකද ඒක ඩිසයින් කරලා තියෙන එක විදියට. කියන්නේ දැන් කො අපි පස් දෙනෙක් අද ඉන්නකම කාලෙකේ ගිහිල්ලා මේ අපි පස් දෙනා එකතු වුණාම අපි පස් දෙනා එකට මැරෙන්න හේතු දිනවා ඔකේ. ඔකේ එක්කෙනෙක් අඩු වුණොත් ඒක මැරෙන්නේ නැහැ අපිට. මොකද මේ පස් දෙනා මෙතන ඉන්නවා. අද අන්න ඒ වගේ නිය මේ අපි මේ ධර්මය ඇප්ලයි කරගත්තොත් එතනදී අද කියන්නේ හිතේ කතාව විතර වටන එක අපි කරපගත්තොත් මේ ධර්මයේ තෝනේ ඉන්නේ. දැන් ධර්මයේ තෝනේ නැන්දේ යා කර්මෙත් ප්ලේ වෙන්නේ. දැන් ඉතින් හිතේ කතාව කරපගත්තේ නැහැ කියලා. නමුත් කර්මල් රූපෝ මට දරුවකින් හරි වෙන පිටේ මිනිසෙකින් හරි දිගින් ප්‍රශ්න ඇති වෙනවා. හරි ප්‍රශ්න ඇති වෙනවා. ඒකෝ මේ ප්‍රශ්නත් එක්ක මම ගැටෙතක් තමයි ඒතර කර්මයක් තියෙනවා. විපාකයක් තියෙනවා. තේනවා. ඊන මට ගැටෙන්න තමයි විපාක පොඩ්ඩක් සකස් වෙලා තියෙනවා. අරයි බයින් එක. අරයි මට වද දෙන්නේ. හරි. හැබැයි මම මගේ චින්තන රටා වෙනස් කරලා මම ගන්න මෛත්‍රී කරන්න පටන් ගන්නවා. හරි. අර මම නම් කර්මයේ විඳි දෙයක් වෙන්නේ. එතකොට කර්මය හොසේ. පැහැදිලිද මම කියන්නේ? අන්න ඒ වගේ. අපි ඒ කියන්නේ අපි ධර්මයේ කියන එක ඇප්ලයි කරපුවම කර්මයට ප්ලේ වෙන්න බෑ. ඒ වගේ කර්මය හොසේ උනද සෝවාන් කියලා මම උදාහරණයක් හිතේ තියෙනවා. ඒ කියන්නේ ඒක කාටවත් නැහැ කියන බැලේ. යා නේද? ඔබ හරියට දැනගත්තොත් ඔය ටෙක්නික් එක හැමදැනම ඇප්ලයි කරන්න පුළුවන් සෑහෙන්න පුළුවන්. දැන් මේ දැන් අපිට කර්මයන්ව මද සියලු දේ සිදු වෙන්නේ නැහැ. බාදුනස් කියනවා නේ මොනවා කියලා. කර්මවාදය නෙමෙයි බාදුනස් නෙමෙයි නැහැ. සියලු කර්ම නෙමෙයි. මේ මියාවදම පාත් තියෙන දෙයක්. චේතනාව තමයි කර්මය. චේතනාව මම මේ වෙලාවේ මගේ චේතනාව මම සකස් කරගත්තොත් තව කර්මයක් ලැබෙන්නේ නැහැ. ඒ මොකක් කර්ම වෙනස් දැන්. ඉතින් රිසීව් කරන්නේ. රිසීවිං එන්නේ එක නැහැ. දැන් මම මේ පැත්තේ කෝල් කරලා ඔය ඇවිත් ඉෂුව දෙම් දෙන්න සම්බන්ධයි. අර ඉතින් මම මේ පැත්තෙන් දැන් කර්මේ දොරට තට්ටු කරනවා මම අරින්නේ නැහැ. ඉතින් ප්ලේ වෙන්නේ නැහැ. කර්ම විභාග දෙන්නේ නැහැ. අනේ ඔය. මම රිසෙප්ට් එකක් වුණාම තමයි කේස් එක. ඉතින් දැන් මිනිස්සු අපල කියලා කියන්නේ ඒවා. අර මිනිස්සු කියන්නේ හදි වුණියන් අරවා මේ වෝ කියන කතන්දර කියන්නේ. එතන අයියනේ මගේ පැරණි කර්ම මට මේ ඉන්නේ. හරිද?
එතකොට මම අර මගේ අර නෙගටිව් වයිබ් එකක් තුල ඉඳීම තුල අර කොහොමද එනවා අර දුර ඒම ඕරෙක් ගන්න මට ප්‍රබල කර්මයක් මම දන්නේ නැත්තම් මම ඔය නිකන් ගලක් දාගෙන බෝධි පූජාවකින් එහෙම කරන්නේම ශක්තිමත් නැහැ හරි එහෙම දන්නේ නැත්නම් ගන්න නේද මම ජීවන වඩන්න ඕන අර ඒ වගේ මම අනේ කරමු මේක මේ හිතක් කියලා දැකලා ඒක ඕරෙක් කරන විදිහට මම ඒ කුසලයේ තුල ඉන්න ඕනේ එතකොට අරවා ඇදෙන්න කියන්නේ මම සරලව තමයි ධර්මයේ ධර්මයේ නිසා තමයි අපිට කර්ම ඉදිරි අසන්න වෙන්න වෙලා තියෙන්නේ. මෙහෙම. අන්න දැන් අවොයිඩ් කරන්න බැරි කාරණා තියෙනවා දැන්. ඕලා මාර්ගදාස මුගේ මුලිකලා පින්නම් පානවානේ. එතන බාලුදාස පොන්දේ වරුතු කියලා. ඒ වගේ දේවල් අය හදනේම තියෙනවා. ඒක වෙන එක්ස්ටෙන්ඩ් බට් හැම එකක්ම එහෙම කියෙන්නේ නැහැ. සෞත කර්මයක් ඉදිරි අපිට ගන්න පුළුවන් හොඳම දේ තමයි මුදල ක්‍රීෂන් මේ මොන නැත්තම් අපි ඒ කර්මය නිසාම තවත් නෙගටිව් කර්ම තව මම සකස් කරගන්නවා. ඒක මොකද වෙත්ද ගලපුවා කැන්සර් එකේ ගොදුරක් වෙන්නේ නැහැ. එතකොට මාර නිතේ බය කියන පාට එක අයින් වුණාට පස්සේ කැන්සර් එක උද කරලා නෑ. අය අර ඒකට සපෝට් කරන මේ චේතනාව නැහැ නේද? මම විඳිතේක් වෙන තත්ත්වයක් තමයි කේස් එක. එතකොට ඊද වේ දැන් කො මරුණත් මම පොඩ. මරුණ නැතත් මම පොඩ. මොකද මම හරියටම ඇප්ලිකේෂන් එක දැන් ඒක. එතකොට කරන්න පුළුවන් හොඳම දේ. තේරින් අපරාධය නේද කියන්නේ කර්මයක ඉන්නේ නැහැ. අපිට ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට හොඳ අවස්ථාවක්. ਉਹ සතුරු බේරෙන්නේ නැහැ. නැත්නම් අපි ඇතුලේ හිටින් හැංගිලා දෙන කෙලෙස් අපිට කවදාවත් ප්‍රකට වෙන්නේ නැහැ. කර්මයක් කරා අපි ප්‍රකට වෙනවා. උනන්න වෙනම අවස්ථාවල් එදෙන අපිට අනවශ්‍ය දේවල් වලට පැටලෙන. දැන් කර්මෙන් නෙමෙයි. ඒක මම හරියටම ගැළපෙන සොෆ්ට් එකක් වගේ වහලා ගන්නවා. දැන් අසත්පුර ජැසුන් නිසා මට නරක තරම සමස්යක්. එන්න හිතන්න මෙහෙමයි දැන් අපිට ඔව් හොඳ බුදක් මේකයි. දැන් වඩ රේඩි එකක් තියෙනවා. දෙවියන් දීගෙන දීවිගෙන චැනල් මාරු කරනවා මාරුනම් බණ චැනල් එකක් ගන්න පුළුවන් හරිද ඕනම් අවුල්ම මොන හරි චැනල් එකක් බලන්න පුළුවන් ඕනම් නිවුස් වල එකක් බලන්න පුළුවන් හැම වෙලාවෙම දිවිසෙත් පුළුවන් හරිද එනවා ගන්න එතකොට දැන් එතකොට අය ඕන් දැන් හිතන්න දැන් මේ හැමතැනම මේ තරංග තියෙනවා හැම මොකද දාන්න හිතා කරලා ඒවා දෙන්නේ නැහැ මම එක දැම්මොත් ඒ දාපු channel එකට අදාළ දෙන්නේ නෝ. හරිද? මම channel එක මාරු කරොත් ඒක මගේ choice එකනේ. channel එක මාරු කරොත් සම්පූර්ණ ඊට ප්‍රතිවිරුද්ධ දේ මට මේ වෙනවා. ඒතර ඒක මගේ කර්මය නෙමෙයි නේද? ඒක මගේ choice එක. ඒ වගේ අපි අකුසල channel එකට අපි දෙමු කරොත්
ඇදෙන්නේ අකුසල. හරි? හොඳ කුසල් channel එකකට tune කරොත් ඇදෙන්නේ කුසල. ඒ වගේ අපි අතීතයේ deposit තියෙනවා අපේ. reserve තියෙනවා ඕන තරම් අකුසල විපාක. පළදෙන අවස්ථාවක් නැත. හැබැයි අපි අර ඒ vibe එක හදාගත්තම හොඳ පැත්තට හදාගත්ත ගමන් හොඳ පැත්තේ බල දෙන්න පළදීපු නැතිව තියෙනවා. ඒ පැත්ත ඇදෙන්න ගන්නවා. හොඳයි. තෝ සමන්නය කොහොමද ප්‍රොපෝසල් කියලා කියන්නේ? ආදරත් කියන්නේ ඉන්වීටරි පෞද්ගලිකය. යාට ඒක ගන්නතේ ඒක රේඩියෝ channel. රේඩියෝ මේකස් නෙමෙයි. ඉන්වීටරි කුසල් ඉන්වීටරි කරකවා තියාගන්න. පෞමීටරි කරගෙන දෙන්න බා. මොකද පෞමීටරි දාපුවම අතීත පොඩික ලෝඩ් වෙනවා. මේ කුරුපෝ අපේ ගුලි යනවා කියන්නේ එච්චර කිව්වේ ඒක මාරි තෝයිසේ මොකද කෝල් එන්නේ කැමරේ તો මේ channel එක මම බලනවා කියන්නේ මොකද කියන්නේ කරුවෙන්නේ ඒක මම දැන් මාරු කරලා ද්වේෂ උපද්දවන මේ මේ නිවුස් එක බලන අහනවා ඒ අහපු නිසා මට ද්වේෂය උපදිනවා ඒක මගේ කර්මයක් නෙමෙයි පුරාණ කර්ම අරගෙන මේ අපි අන්න කතා නොකර ඉන්නවා. මොනේද අනුගෙන කතාවත් එක්ක තමයි මේ කර්ම වැඩි වෙන්නේ. ආහ කර්ම මේ කටේ සිද්ධ වෙන වාගදුපසේ කියනවා මිනිස්සු දන්නවා මේ කටේ සිද්ධ වෙන අකුසල් මොනතරම් බලවත්ද කියලා ඒක විපාක මම නෙවෙයි ඉන්න වෙන කවුරුද මේ. දැන් මම වත් එක්ක එකතු වෙලා මොන හරි දෙයක් කතා කරලා හරිද? මම අකුසල කර්ම සකස් කරලා දුත් ඔයා එන්නේ මොලි කර්ම කරගන්න. මම තනින් ඉන්නේ එතුලින් මොනතරම් අපරාධ තීරණයක්ද? ඒ කියන්නේ මමම මාව දුකට දා ගන්න තීරණයක්. ඔවුන් දෙන්න රෝ කියන්න ඕනේ නැහැ. ඒ මොනතරම් සාහසිකයි. හරිද මොකද ඉන්නේ? ඒ නිසා බාලතුන්ස කියනවානේ මේ මිනිසු දන්නවනම් මේ කටින් සිද්ධ වෙන අකුසල් වල බලපතක මිනිසු ප්‍රාර්ථනා කරනවා කියනවා ගොළු වෙන. ගොළු වෙලා ඉන්නේ කොහොමදයි කියන එක වඩා සිද්ධ වෙන අකුසල. ඇහෙන් සිද්ධ වෙන අකුසල වල විපාක වල දන්නවා මිනිසු ප්‍රාර්ථනා කරනවා නම් අන්ත වෙන. සීනේ හැදෙනකොට අපි ආහාර කට් ඩවුන් කරනවා නම් අපි මුකුත් මේ අනුන් ගැන කතා කරන එක නැතුව ගොඩාක් අකුසල අඩු වෙනවා. ගොඩාක් අකුසල. අනුන් ගැන කතා කිරීමෙන්මයි අකුසල වෙන්නේ. බලන්න මුදල් වරම හොඳ විතර. ඔබක් කරේ කමෙන්ට් එකක් මට තව කවුරු කියන දිනනවා කියනවා කේස්. මානසික ලෝකේ තියෙන දේවල් සිද්ධ වෙන හැටියටම කියලා දීලා තියෙනවා. ඒක අපිට ඇහිලා නැත්නම් මොනවද අසර කරන්නේ? ඇහිලත් අපි ඔය පිළිගන්න තමයි මොනවද අසර කරන්නේ. මේ දේ කරොත් මේ විදිහට සිද්ධ වෙනවා කියලා ඩොට් එකටම කියලා. අපි ඒක පිළිගන්න නැති තාක් කල් අපි අසර කරන්නේ. සඳහන් කාගෙන හරි කතා කරද්දී නෙගටිව් දෙයක් කතා කරනවා නම් නෙගටිව් නෙමෙයි මන්නේ. වාගදුන් වහන්සේ ගැන රහතන් වහන්සේල ගැන හැරෙන්න. වෙන කවුරුන් පිරිස් ගැන කතා කරන්න ඕන? විද්‍යාව තියෙනවා. මොකද කුසල් වැඩින්නේ නැහැ. රහතන් වහන්සේට දැන් මැනීමක් නැත්තේ. ඉන්නේ අය හොට මැනීමක් තියෙනවා. ඒතර මලින්ද බැරි බුදුරයන් වහන්සේ ගැන කතා කරන්න තරම් ප්‍රසාද දෙන්නේ. ඒ මලින්ද බැරි රහතන් වහන්සේලායි ගුණ ගැන කතා කරන්න ප්‍රසාද දෙන්නේ. ඉන් මෙහා අපිට විවිචන තියෙන්නේ. නැත්තම් හිස් හිස් වත්. අපේ මාන්නේ වැඩනවා. මාන්නේ කියලා නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ කිව් විදිහයි මාන්නේ කියලා වෙන් කරන්න බෑ නේද? ද්වේෂ, ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යායි. අන්දර ඒ කතන්දර සේරම එනවා ඉතින්. ලෝඩ් වෙලා ඉන්නේ. කැත 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 කිලිස්. ඔය එක ටිකක් වෙන් කරන්න මොකද සේරම හේතු කියලා දෙන අර සීනි වගේ තමයි. දැන් ඩයබටික්
තියෙනවා නම් අනිත් දෙයට උගල හැදෙන්නේ ව හේතු වෙන. අනිත් උගල ගණක් වෙන්න ඒවට ඉෆෙක්ට් වෙන නියම. දැන් මේක මට මාන්න වැඩි කියලා මාන්න නොගෙන ඉන්න නෙමෙයි. අතනම අයින් කරොත් ඒ පැකේජ් එකම නැහැ. ඉතින් ඒක බලතුනසේ සීලෙන් අපිට දින දින ලැබවන්නේ. කතා කරන එක වුණත් ඒ සතරක් කිව්වේ. මමයි ඉතින් කතා කරන්න ඕනේ වෙන්නේ ඇයි? තමන්ගේ මතේ දෙලියට දාන්න. ඒතර තමන්ගේ මතේ එලියට දානවා කියන්නේ. එතනම අපිට. එතන ඕනේ. තමන්ගේ මතේ ලෝකෙට දරන්නේ. මම එයා දිහා බලන විදිහට මම කතා කරන්නේ. මගේ හිත හදලා දෙන විදිහ පර්සෙප්ෂන් එක යාගන්න. දැන් වැඩි දෙනෙක් බැහැගත් තියෙන කාලයක් තිස්සේ. ආශෝරේ. ඒ මේ ජීවිතේ ඉතර නෙමෙයි අතීත ජීවිතේ නෙමෙයි මේ ජීවිතේ. ඒ කුරුත් එක්කම ඉන්නේ. එතකොට අපිට ඒව තමයි මතු කරලා දෙන්නේ. අර වොලිබෝල් ගාන ඩෑෂ් ගහන උත්සලා දෙනවා වගේ පොඩි. ඒක හැම වෙලාවෙම අපිට උත්සලාම දෙන්න ගහපන් කියලා. උතර උත්සලා දෙන්න. අපි කුරුදු කරමු දෙන්නේ. අපිට එකේ පොඩිසියුම් සුක්තියක් තියෙනවා. අනුකම්පාව ගැන කතා කරනවා. මොකද ඒක අනුකම්පාව තමයි මතුවෙන්නේ මේ. ඇතුළේදී මනුකම්පාව නෙමෙයි. ඇතුළේදී කෙලෙස. ඇතුළේ කෙලෙස. ඒකම ප්‍රැක්ටිස්යක් කරනවා නැත්නම් ඒකම යෝජනාවනේ. ආශාවෙන් කරන එක පොඩි එක දිගින් දිගටම ඊට පස්සේ ඒක ඉඳින්න. දැන් ඒක වැඩි වෙන්න බැහැ. ආවෝද කරගත්තා පස්සේ අමාරු වෙන නවත්ත ගන්න. ඔව් අකුස අනේ දැන් ඒ ඒ මෙච්ච දේවල් නෙමෙයි ගැන හිතන්න. දැන් ඉඳලා ලෙවල් දෙනවා. දැන් ඉඳලා. මේ ජාමුලි මාල අතීතේ ගැන හිතේ දා රිපෙන්ට් කරනවා යන්න දෙන්න දාසෙ බැහැ. මට එහා පැත්තේ කෙනා ෂුවර් නැත්නම් මම ඉගෙන කතා ගන්න. මගේ කෙනෙක් දාන්න නේද මගේ ප්‍රතිරූපේට මාන වෙයි කියන්නේ. ඒතරම සෙට් වුණොත් තමයි ඒ කුණු කෙලෙස් ඉදිරියට දාන්න. ඒක තමයි අතිශය බලනකොට මට හොඳටම සෙට් කෙනෙක්. ඒ කියන්නේ මම මිත්‍රයෙක් කෙනෙක්ද ගරු කරන කෙනෙක් මම විනාශ කරනවා. දිහින් හරි දිනන තමයි. මොකද එයා මැරෙනවා. නමුත් එයා ජීවත් වෙලා ඉන්නේ ඉතින් මම එයා ගිහින් කුණු කරනවා. නැති කෙලෙස්යක් ඇති කරලා. ඒතර යාට ඒ කොල්චර මරණයෙන් නෙමෙයි ඔය කියලා රෝ. මම තරම් එයාට අනාගතේ විදිහ වෙනවද මම අර කරපු සාර්ථක කරපු අර පොඩි පොඩි කෙලෙස්ෙ විසවිජේ නිසා එයාටත් ඒ දාතු උපදින්න ගන්නවා ඊට පස්සේ. එයාටත් ඊට පස්සේ මිනිසු ගැන කලකිරීම අකමැති වීම අප්‍රියමනාප ස්වභාවයක් උපදින්න ගන්නවා. කොළ කොළවලින් නියන තව කෙනෙක් ගැන කියව කරන්නේ එච්චර මාරු වෙන ඉච්චර නෙමෙයි නේ පොද ඔය දැන් මේ හුරුවානේ දැන් ඔක හුරුවා එක කෙලෙසයක් කරා දැන් මම මේ පැත්තේ කුසලයේ උරු කරන්න ගන්නවා එතකොට ඒක හුරුවක් මේ හිත ට්‍රේන් කරන්න ඕනේ සත්‍ය වේ එතකොට මම ලස්සන්ට ඒ ගමන යනවා හිත කියලා කියන්නේ වතුර වගේ වතුර වල පාටක් නැන්නේ හැඩයක් නැන්නේ දාන වාජනය අනුව ගන්න. දාන පාට අනුව පාර වෙනස් වෙන්නේ. ඉතින් වතුර වගේම තමයි ඉතින් ගැටන්නේ. ඒක ඉතින් අපි වරු කරන්න මොකද ඊට අනුව තමයි පස්සකස්. කට්ටියත් අපි එක කතා කරනවා අඩුයි. අපිට අපේ යාළුවොත් නැති වෙනවා. ඒ කියන්නේ ඉස්සර කෙලෙස් එක්ක හිටපු කට්ටිය ඉඳලා තියෙන ඒ දාතුරනේ. ඒ ෆ්‍රීකවන්සි එක කට්ටිය
අපේ ෆ්‍රීකවන්සි එක වෙනස් වෙච්ච ගමන් අපේ වාගේ චැනල් එක වෙනස් වෙච්ච ගමන් මේ චැනල් එකට ඇදෙන කට්ටියද නැද්ද? ආල් ෆීලිංග්ස් නැහැ. ධාතු වෙනස් වෙනවා. ඒක නිසා අර ගොන්ට හිතෙන්නේ නැහැ අපිට කතා කරන්න. අපිට දෙන්නේ නැහැ ගොන්ට කතා කරන්න. තරහ නැද්ද මේ? අපේ පෙනුමෙන් පින තියෙන නිසා අපිට අහන්න පින තියෙනවා. ඇහෙන්නේ නැති කට්ටිය වැඩෙදින ඇහෙන එකත් පින පුණ්‍ය විපාක. එනගේ අහන අහන්නත් අපි කුසල් කරලා තිබිලා තියෙනවා. වැඩෙදින ඒක ඇප්ලයි කරන එක අපි තියෙන්නේ. ඒක තමයි එන්න ඕන කතාව. ඒක නිසා බාගතුනසකෙන් චන්දචිත්ත විරිමත් සමය. එර්ධිමා දාතෙන් තමයි මේක බැලන්ස් කරන්නේ. චන්දේ. කැමැත්ත ඇති වෙන්න ඕනේ මේ අකුසලෙන් මිදෙන්න. දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ මම කොහොමරි කරන්න ඇති. ඒක නිකන් කැමැත්ත නෙවෙයි. ඒකයි ඩිටර්මිනේෂන්. ඒකයි කියන්නේ චිත්ත කියලා. විරියේ සඳහා වෑයම් කරන්නත් ඕනේ. විමර්ශන මම දැන් හරි ප්‍රැක්ටිකලි ඉන්නවද නැද්ද කියන හැමදාම හිතනවා. ඔය හතරෙන් තමයි ත්‍රූව බිස්නස් එකක් වුණා. හැම දෙයක් වුණා තු චන්දජිත් විරිමන් සමුලිත තමයි. ඒ හතර නැත්තම් මේ කිසිම විදිහකට මේක මේ පවර් අප් වෙන්නේ නැහැ මේක. එනර්ජයිස් වෙන්නේ නැහැ මේක. හරිම දුර්වලයි. ඒතර එන ඕනම කුණු ගොඩක් මෙයා පිළිගන්නවා. ඒ අනුව හිතන්න ගන්න. කිසිම පෞරුෂයක් නැහැ හිතේ. තරහ ගියොත් තරහ ගන්න. රාගය ඇතුළුන් තරහේ ගන්න. එක හිතන දේ හිතනවා. ඉතින් ඒ හිතන දේ හිතන්න දෙන්න. පෞෂයක් ඕනේ. දැන් අපිට පුළුවන් සෝටින් තමයි මේ කතාව. සෝට් කරගන්න පුළුවන්. සෝට් කරන්න පුළුවන් නම් අපිට සෝටින් දැන්. හොඳ ඉලවලු මොනවද නරක ඉලවලු මොනවද කියලා වෙන් කරගන්න පුළුවන්. ඒක මට හිතකර හිත මොනවද අහිතකර හිත මොනවද? සිතුවිලි මොනවද? වෙන් කරගන්න පුළුවන්. බේසික් ඇනලිසිස් එක. ඒක තියෙනවනේ බාගතුනස කියන කමලකින් ආ ප්‍රඥාවන්තය කියන්නේ. කුසල කුසල වෙන් කර ගන්න පුළුවන්. ඒක දන්නේ නැහැ මිනිස්සු. මහා ප්‍රඥාවන්තය කියලා කොහොමද මේ බාගතුනසේ ඩෙෆිනිෂන් එක? උනා වල බාගතුනස කියන ඩෙෆිනිෂන් එක මහා ප්‍රඥාවන්තය කියන්නේ කොහොමද කියන එක ගැන බාගතුනස කියනවා. තමන්ව දුකට දාගන්නේ නැති. අනුන්ව දුකට දාගන්නේ නැති. සබ්බලෝක හිතමෙ හිතානුකම්පිය විහෙරති මේ සියලු ලෝක සත්ත්වයන් වහන්සේගේ සියලු දරාට මේ හිතවත් ඒ කියන්නේ මයි මෙත්තා කරපම් දිත උපෙක්ඛා තිතු නිර්වාසය කරනවා එයා මහා ප්‍රඥා උච්චයි බඳුනස කියන්නේ මහා ප්‍රඥාගේ ඩෙෆිනිෂන් එක මොකක්ද ඒ තමන් දුකටපත් කරගන්නේ නැහැ දැන් අපි අනුන්ගේ දේවල් කතා කරන මොකද වෙන්නේ අපි දන්නේ අපි විනාශ වෙන්නේ කියලා අර අර දන්නේ නැහැ දැන් අයියා ගැන මම කතා කරනවා. එයා දන්නේ නැහැ. හරිද? එයා ඇවිල්ලා ආවම කොහොමද කියලා මේ දෙකපොම් කියන මාත් එක්ක පිට්ටේ විලනවා. එයා ගිහ ගම මම ආවම පටන් ගන්නවා මෙයා ගැන කතා කරන්න. හරිද? එතකොට දැන් කවුද අවුල් දැන්? තේරුණාද? ඒක මම අනාගතේ විඳින්න වෙන කුමහා ගොඩක් මම මම්ම විඳින්න වෙන දේවල් ටිකක් මම ඉදිරියට කරගන්නවා. ඒ කියන්නේ බියෙන් අර ගන්නවා. ඒක අනිත් කෙනාවත් ඒකට දානවා. මාකට කියනවා නහක් වන්ද. ඔය දැන් මට ආදරය කරන කෙනෙක්ව මට අහුම් ගන්න. ආ. එතකොට අවුල් නේ ඉතින් මට ආදරය කරන කෙනෙක්ව මරාගෙන මම මැරෙන්නේ. අහන්න තු බෑනේ ස්වාමීනාන්සේ නෑ මම ඕනේ නෑ කක්කට. ඔය දෙ මෙහෙමයි. අක්ක නිසා හෝ නිරේට නෑ යන්න නේද? ලංගි නිසා හෝ නිරේට යන්න. මෙතන කරන්න දෙන මොකද්ද? මේන්න මේක දැනගන්න. දැනගෙන පුතා නොකරින්න. එක්ක එක්කෙනෙක් මතක් කරලා දෙන්න. ඕම් ඕම් අපි අනිත් අනිත් කට්ටිය ගැන කතා කරන්න කියලා. තක්කල නවතිනවා. එතනම තිතක් ස්ටෝරිලත් මට නෑගි දැන් මේ ඉස්සර ගොඩක් නරක දේවල් දැනවෙන දැන් තරහ නිදේශේ තෝද ඇති වෙනවා නේද ඒක අපි ඉන්න තැනක් කරගෙන නිවුස් පඩේ නක් බලන්නේ නෑ නේද ඉතින් ධානි උසිටා අර කීයද කො අර වාත්තේ වාත්තේ නෑ කරලා තේ දෙකට බෙල්ල එක එන්නලා කොහොමරේ මේ ඇක්ටිලා ගියා නේද කිව්වෝ යාට වෙලිපුරු ගේ 500ක් දෙන්න නිවුස් කියන්නේ කොහොමද ඊළඟට ඔක්කොම කී අර මැරිච්ච ඒවා සුසයිඩ් කරගත්තේ ඒක කොහොම හරි ඇක්සිඩන්ට් කියලා ඒ කියතරේදී ආයෙත් අපි ඉතින් අපි යන්නේ ඇත්තට පවෝනේ ඒක වන්ස් කියපුවේ මම මල අවු නෙමෙයි අපිට දෙන අනුකම්පාව කියලා එතන මෙත්තා කරනවා මුදිතාව කෝයි කනේ වෙන්නේ ද්වේෂය නෙමෙයි ඔකේ ගැටීමක් එන්න අපේ ප්‍රකට වෙන්නේ ඒක අනුකම්පාව කියන වෙන්නේ අර අනුකම්පාව අවිද්‍යාසාරිත වෙතින ගැටීම නෑ වන්චන්කෝ ඔයා ධර්මය අවබෝධ කරලා නැහැ කියලා
අරද මම මෙයත් එක්ක ඒ ගැන කී කී කතා වෙනවා කියන. ඒතර මෙයාට තේදින අනේ හාමුදුරු අනුකම්පාවෙන් කතා කරන්නේ. නෑ මං ගැටිලා තියෙනයි මම මෙච්චර කියන ඔරු ගන්නෑනේ. ඈ ඒක උදේට විශ්වාස කරලා තියෙන. ඒ කියන්නේ මම මෙච්චර කියනවා නම් ඔයා දැන් ඕනේ කියන එක. හරි ඉතින් එයාට ගන්න කැපැසිටි එන්නේ මම කොච්චර කියනවා. හැබැයි අඩු ගානේ අහගෙන ඉඳි බුදුරයාට කුසල් වැඩෙනවානේ. එහෙනම් එයා ගන්න ඕනේ නෑ. බට එයා අහගෙන ඉන්නන්නේ හේතු තිබුණානේ. එතකොට එහෙනම් මම ROI එක බලාපොරොත්තු වෙනවා. return on investment මම බලාපොරොත්තු වෙනවා තමයි ප්‍රශ්න. ඉතින් ඒක ඔයාගේ කැපැසිටි. සම්සම්මන යහපත වෙනවා. එච්චරයි. නැවද මම මෙයාට කියනවා ඔයාට ගන්න වැඩක් නෑ වුණා. කොච්චර කවදාවත් හැමදේම අමතොච්චරයි කියන. නැද? කේස් එතකොට මම ලෝකෙට වෙන්නේ මම අනුකම්පාවෙන් කතා කරනවා කියන්නේ. හරිද? නැද්ද? ලෝකෙට වෙන්නේ මම අනුකම්පාවෙන් කතා කරනවා ඔයාලා. අනුකම්පාව නෙවෙයි ඉතින් ගැටි. අනිතගෙන මාන්නේ මොකද තමයි මුල් ගන්න. මුල් ගන්න. එහෙම බැලුවොත් කොච්චර නම් අපි අතින් මේ ප්‍රමාණ විදියට ඒක තමයි කතා නොකර ඉන්නේ කියන්නේ. ඒක පිට කෙනෙක් ගැන කතා කරන්න බෑ. තමන් නිහිතද? තමන් ගිහින් දැක්කම ලෝකෙ සියලු දෙනා ගිහින් දැක්කා. ඇයි? ඇතුලේ මගේ ඇතුලේ යම්සේද අනුගෙ තිසෙම. නැති ෆෙන්ස්. සම්පූර්ණ එක දෙයක් මත දැන මගේ දුකට මේ ලෝක කවුරුත් වා කියන්න ඕනේ. මාව දුකට දාන දෙන්නේ අවිද්‍යාව සාගතේ. එච්චරයි කතාව. මගේ අවිද්‍යාව මාව දුකට දාන ලෝකෙ කවුරුත් නැහැ. ඔන්නෝ තේරුම් ගත්තා හරි සෑහෙන. ඒතර අපි දැන් ලෝකෙන් සාධාරණයක් කරනවා. පස්සේ ඇරි නැතිනේ මොකද කියලා දැන්නේ තෝ අපි එදින් හොයන පස්සේ විසඳ ගන්න. උත්සාහ ඒකම වෙනස් මම මේක ඇප්ලයි කරන වාර ගන්න වැඩි කර ගන්නවා තමයි එතන පව එකක් ජෙනරේට් වෙන්න විදිහ. එතකොට තමයි මට අරකට ගහන්න පුළුවන්. හරිද එම? දැන් එතෙන්ද මම ගිහිල්ලා නැහැ නේද? අන්න කල දැන් ඔයා හිතන්නකෝ. දැන් මම ක්‍රිකට් ගහන්න ඉස්සලාම ගිය දවසේ අරු බෝල් කරපුවා මම විකට් නෑන්නේ. අය මම ඌටම දාන්න ගියා මම ගහන්න කොහොම වෙනවනේ. අන්න ඒ වගේ මම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මගේ ප්‍රැක්ටිස් එකම තමයි ඊට පස්සේ අර කෙලෙසි ඕවරයිඩ් කරනවා. එතකොට මම කැමති වෙච්ච මනින් කෙලෙසි ඕවරයිඩ් වෙන්න කරන්න බෑ. එහෙනම් මම ඉස්සලාම කරන්න ඕනේ අකුසලයේ ගැන හිතන්නේ නැතුව කුසලයේ ගැන හිතනවා. මම කුසලයේ ඩෙවලොප් කරනවා. හරිද එහෙනම්? තරහ වෙන එක තියෙනවා. හරිද? අනුන් ගැන හිතන එක එනවා. හැබැයි මම හිතනවා නෑ අනුන් ගැන මම නොහිතයි අනුන් ගැන මම නොහිතයි ඉන්න කැමති වෙනවා. දැඩි අදිස්ථානකින් මම නොහිතයි. ඇයි ලෝකෙ කාගවත් ප්‍රශ්න නෑ. ඒක තමයි ඔයගොල්ලන්ගේ හැටි. මේ මල් ටික ඔබලා ලස්සනයි කියවනේ. ලස්සනයි කියුවද එක මලක් නෙමෙයි උතර හැම මලක්ම එක එක જાති වෙනස්නේ. උතර ඒක එක එක විදිය. උතර එක එක විදිය මම පිළිගන්න කියන ලස්සනයි කියනවා. උතර මේ මල් භෝගේකයි මේ අද ඉන්න සමාජයේ වෙනසක් නැහැනේ. ඇයි තරම් තියෙන ඔයාලට වඩා මෙයා වෙනස්, එයාලට වඩා අය වෙනස්, එයාලට වඩා මෙයා වෙනස්, කැරක්ටර්ස් වෙනස්. හැබැයි මං කියනවා ඒක උරු කියලා. උතර කොහෙද පක්ෂේ තියෙන්නේ? උතර මල් භෝගේකයි අර මාහිර වෙනසක් නැහැ. හැබැයි මම හිතනවා එහෙම වෙන්න බෑ. මේකම පිළිගන්න රසනයි කියලා මට අරගොල්ලම පිළිගන්න හැම වෙන්න බෑ. අන්න ඒ විදිහට මම මෙන්න මේ විදිහට මම දකින්න පුළුවන් නම් අරකට. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි අන්න ඒ විදිහට බලන්න මම කැමති වෙනවා. දැඩි අදිස්ථානයක් ගන්න. වීරියක් කරන්න. විමර්ශන මම ඒ විදිහට හිතනවා ගන්නද කියලා හැම වෙලාවෙම හිතේ තියෙනවා. ඔක ටික කාලයක් කරද්දි මේ වටම අරක වැඩි වැඩි යනවා. ඊට පස්සේ ඒ හුරුවම නිකම්ම යනවා දැන් අර බෝලේ අතේ රිලීස් වෙද්දි අපි නිකම්ම ස්ට්‍රෝක් එක ගිහිල්ලානේ. නහිතන්නවත් වෙනවන්නේ 140 ට මන හදන වේගයෙන් එන බෝලෙක නිකන් බෝල තංගල ගිහිල්ලා ඉවරයි ඒ තරමට මේක රීඩ් වෙනවා ඒ වගේ මේක ප්‍රැක්ටිස් කිරුණක් විතරමයි තියෙන්නේ හිත හිතා න්‍යායවල් කතා කරාට මේ හිතේ කතා මේවයි කියලා අපි චාට් එකෙන් කතා හරියන්නේ නැහැ යම් පුරේ විශ්ලේෂණය කරන්න පුළුවන් ඒකට මේවයි 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 කියලා නමුත්
තමන් හිත දකින්න බැහැ නේද? හොඳම උදාහරණ තමයි හොඳ ක්‍රිකට් කෝච්ස් ලා ඉන්නේ හොඳ ගහපු කට්ටිය නේ. ගාව ක්‍රිකට් කෝච් කරන කට්ටිය මේ ෆේම් කට්ටිය. හරි ඒ වගේ අපි හැමෝම කියන්න දක්ෂයි මේ කරන්න දක්ෂ නැහැ. ඔය කෝච් එකනේ කිව්වොත් එම් ගාව මේ මැච් එක 100ක් කියලා ගහයි. හැබැයි මටම කන්න ගහලා දෙනවා මම 50කුත් ගහලා අමු දවසේ. මේ අනිත් ටීම් එකේ කවුරුත් ගිහුවේ නැහැ මාරිස්ට ළමච්ච. හරිද? මම විතරයි ගැහුවේ 50ක් ගහලා. මට කන්න බැරුව බවුට් නැහැ. ඉතින් මම කැමතිෙන් අවුට් වුණා. මම හිතන ඔබ ගහපම් මෙලන් කියලා ඒක කිව්වා. ඒක කරන්නේ ගහන්න බැ එකක්වත් ගහ ගන්න බැ. එහෙනම් මේ වගේ තමයි. ඒක තමයි ඒක තමයි කතා. ඉතින් අපි මේ නිවැරදි වෙන්න ඕන මේ අපේ දුකට කවුරුත් ඔතුවක් කියන්න ඕනේ. කවුරුත් ඔතුවක් කියන්න. මේ නිවැරදි මොකද අපි අපිට ආදරේ නම් අපි අපිව රැක ගන්න මෙච්චර. සර් සල්ම කතා මම සීනියෝලි පරිසං ගැන කියලා දැන් කෑම නොකා ඉන්නවා මේ මොන ඉතින් ඉතින් ඒකින් වෙන්නේ උඩින් මම මේ ශරීරය ආරක්ෂා ඒත් මම මැරෙන්න පුළුවන් හරිද එහෙම මම කය රැක්ක කියලා මට නිරෙන් බේරෙන්න බෑ ප්‍රේත රෝගින් වෙන්න බෑ හැබැයි මම ඒ වීර්යය දැමන හිතට මම ප්‍රේත රෝගී නිරේ කරන ඉතිසලු දික් කරන මනුස්ස රෝගී දික් කරන දිවි රෝගී දර කඩ ගන්න ඉතින් මම ඒක කරන්නේ සරි සලා අපි අපිට ආදරය ගන්න. මට මෙච්චර කම් මේ සස්තේ ඉන්න ඇවිල්ල මේ ධර්මය අවබෝධ ගන්න හේතු වෙන මේ ශරීරය මට මෙච්චර උපකාර කරලා දෙනවා. නමුත් දැන් මම කෘතවේදී වෙනවා මේ ශරීරේ මට මෙච්චරයි මේක කරලා දෙනවා නේ. මම මේ ගමන යන්න. මම ගමන යන්න. දැන් ඉතින් මේක අවසාගලොත් මට මේ අන්තිම ශරීරය මට පත් කරගන්න. සමුදෙන්න ඕනේ වටිනා විදිය. ඒ කියන්නේ කර්ම රූප දැන කොයි විදිහ වෙයිද කියලා නමුත් මගේ පැත්තෙන් කරන්න පුළුවන්. නමුත් අපි බයතුල ඉඳගෙන නම් ඒක කරන්නේ දැන් තාපෝ කෙලස්. ඒ වගේ මේ දකින්න ඕනේ ආදීනව ගැන සිතලා අපි මේ විදිහට අනවශ්‍ය දේවල් කටොස් කරලා ඒක සංවර සීලෙ. ඔය තරම් කරන හොඳයි. ඒ නිසා චුට්ටක් මාතුතල හිතත් රැකගෙන संसारी ඒ පුදු දැන් මේ අපේකට පේනවා දකින්න පුළුවන්. ඒක න උදාහරණයක් දුන්නා මට කියන්නේ. මම දුන්නා දැන් නෑ කතා කරන්න ස්පෙસિෆිකලි මොකක් මොනවා විදියක් කරද කියලා. නෑ දැන් ඉතල මොකද දේවල් කරපු කෙනෙක්. මොකද අපි තුන් පින්කම් කරපු කෙනෙක්. ආ රයිට්. ඒ වගේ. ඒ වගේ කෙනෙක් මේ අපේ දකින්න පුළුවන්. දකින්න පුළුවන්. ආ යූ වර්ණ සැප බල ඔය පණින් ආඩේලා කවුරු ඉන්නවද අනිවාර්යෙන් මහේශාතිද පින්කම් කරනවා කවුරු ඉදිරි බාඩ පත්තරයි කවන ඕම අඩුවෙන් පින්කම් කරනවා හැබැයි උසල් කරලා තියෙනවා ඒ නිසා මනුස්ස ලෝකෙ දෙනවා කියන දෙය ඒ කියන්නේ අතපය නැතුව අඳුරු බිහිවිලා ඉන්නේ මනුස්ස ලෝකෙ දෙනවා කියන ප්‍රාර්ථනාව මහා කුසලයක් තියෙනවා ඉන්න බෑ ලේසි ඒ තරම් ප්‍රේතලෝක දිසනක නිරේවලන ඉන්න සත්‍යයන් ගන්න බලුවම ප්‍රශ්නෝගෙ දෙනවා කියන්නේ කොහොමෝ ඉම්පොසිබල් එක වෙන්න බැරි දෙයක්. මේක උනා කියන්නේ ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා. එන ඉස්ලාම් මනුස්ස ලෝකේ නාපු සිරු දනාට වටනක් වත්. ඊටසේ මනුස්ස ලෝකේ නාපු සිරු දන අතරේ. අයිෂා පිටර කවුරු ඉන්නවා මහා පුණ්‍ය. මහා පුණ්‍ය. අදීතේ දාන සීල භාවනා කියන තුනම වඩපු කට්ටිය. මේ මහේශාන්ති භාවයේ යම් දෙයක් තියෙනවා. ඇති හැකි බව යන්න දෙයි මෙන්න ඉදිරියට. හැබැයි ප්‍රඥා මට්ටමල වෙනස්කම් තියෙන පුළුවන්. සමහර ලාට දුප්පත් කෙනෙකුට ධාම අවබෝධ ගන්න හේතු දෙන්න පුළුවන්. සමහරට ඕසත් කෙනෙකුට ඒක අවබෝධ ගන්න හේතු දෙන්න පුළුවන්.
සමහර පොහොසත් කෙනෙකුට මේක අවබෝධ කරගන්න බැරි වෙන පුළුවන් සමහර දුප්පත් කෙනෙකුට මේක අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒක හැම පැත්තෙම තියෙනවා. මොකද ඒක ප්‍රඥාව කියන තැන අපක් වෙනස් පැත්තකට හැරෙනවා. නමුත් ඒ කොහොම වුණත් සාධන මොනවාද කියන්නේ? ධාර සීල භාවනා කියන කතන්දර සේරම අනිවාර්යෙන් කෙල්ලනොයි. නැත්තම් ඒක ඉන්නේ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් කවුරුහරි ආයුෂ දීර්ඝාෂ වැඩි නම් හෝ බලයටපත් වෙලා හරි කවුරු ඉන්නවා නම් අපි කවුරු ඡන්දය අරගෙන කියන ඡන්දේ නිසා නෙමෙයි. අපි මේ පුරුමේ පාගයක් ඒගොල්ලන් හිතන්නේ එන විදිය ස්ට්‍රැටජික වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ එන්න හේතු වෙනවා දින පෙරපිනා. ස්ට්‍රැටජික වැරදි. ස්ට්‍රැටජික වැරද්ද නිමුණත් හිතන්න ආවනම් ඒ කුණේ පාක. හැබැයි එතන ඉඳගෙන ඒගොල්ලන් ඒක ඇබියුස් කරගත්තොත් ඒගොල්ලන් ආපහු විනාශ වෙනවා. ඒ තියෙන එකත් විනාශ වෙනවා. පෙරපිනට ලැබිච්ච දෙයක් බලයක් අපි අපහරණය කරොත් ඇබියුස් කරොත් ඒ අපි විනාශ වෙනවා තමයි. දීගෙන බය ඒකනේ අර තේමී කුමාරයා අතපය කොරවලාම ගියේ රජපෞරුගේ පිටුලා රජ වෙන්න බැරි බය බය ඔයයට පූර්ව නිවාස අනුසුතියන්නේ තිබුණා ඒක අතීතයේ රජලා ඉඳලා මේ නිරේ දුක දුක හැටි දැක්ක මේ එක එක්කනට කියලා දැන් අර අර යව මරන්න මෙයා වුණා කියන්නේ එහෙම කිය දැන් රජුණෝ කේස් කියලා දන්නවන්නේ ඒක නිසා රජකම ගන්න වෙනකොට පොඩි කාලේ දෙනවා මේ උපතින් ආබාධිත එක්ක නේද බෑ අවුරුදු 20 ගන්න අපි මහබෝසත්තර රජකම ගන්න වෙනවා දියෝගේ තමයි ඒ නවු උත්තරේ මොකද උත්තරේ අවුද තමන්ගේ විනාශ කරන්නේ නුවණ තියෙන කෙනා පින හරි ලස්සන ඵලයක් ගන්නවා. ඒක හරියට බාගතුන සුදාර්ණේට කියනවා. දක්ෂ රේදරෙකුට හොඳ වාහනයක් හම්බුනා. හරි පරිස්සමට ඒක පරිසම් කරලා ඒක හරියට ඔපරේට් කරලා ඒක මේන්ටේන් කරලා පොඩ්ඩක් අතීරේ නෑ වැටෙන්නේ ඒක ගිනියන්නේ යම්සේ අන්නේ ආකාරයට පින ලැබෙච්ච නුවණදි තියෙන කෙනා ඒක හරියටම ඵලයක් ගන්නවා. නුවණ නැති කෙනා මේ පිනින් මත් වෙනවා කියලා. එයා ඒක පාවිච්චි කරන්නේම තමන්ගේ විනාශය අනුගත විනාශ කරන්නේ. අද ඒක නෝනේ ප්‍රශ්නයක් නිසා පිළි ප්‍රශ්නයක්. ලිටෝවිස් ඉගෙන ගිහින් මේ ධර්මයත් ඇහිලා නැත්තම්. බලය අභගාමය එතන එනකන් තිබිච්ච නිහතමානිකම නැන්නේ බලය ආවට පස්සේ මාන්නේ නැහැ. එහෙනම් ඒක පෙර ප්‍රශ්නයක් නෙමෙයි. මේ ජීවිතේදී උනේ ඒ පිනත් එක්කම ආවද? පැකේජ්. නෝනේ තියෙන කෙනා එතන යන්නේ. මෙහෙම නේද පුණ්‍ය විපාකයක් කර දීලා තියෙන වෙලාවේ පුණ්‍ය පිනේන මම පිළිගන්නේ දැන් දිව්‍යතලේ ඉන්න කෙනෙකුට හරිද පරිදිවු ගහන්න ඇදගෙන යන ඉලේදා එහෙම කරන්නේ මොකද ඒ එතන ඉන්නේ ඒව පළ දෙන්නේ කියන්නේ මනුස්සරුන්ට තමයි ඒව පළ දෙන්නේ හරි එතන අතන ඉන්නේ නැති පුණ්‍ය විපාකයක බැලගෙන ආසම හරි දැන් මෙතන ඉන්නේ නැති ත්‍යාග කරා වැරදි ආශ්‍රය මත වෙනව නෙවෙයි මෑන් වැරදි තීරණ නිසා වැරදි තීරණ නිසා ඒ පින අහාන වෙච්චි අන්න එතකොට අතීත අසල ටික මතුවේ ඒක යාගේ චේතනාව ඒක දෙකම මොකද චොයිස් එක මත මම මේ වෙලාවේ ටීවී එක දාලා වැරදි චැනල් එකක් ඔබන එක මගේ තීරණය ටීවී එක ප්‍රශ්නේ නෙමෙයි කිනද ටීවී එක හම්බුණා බට මම ඒක භාවිතා කරන්නේ වැරදි චැනල් එකක් දාලා මට කෙලෙස උපද්ද ගන්න එක ටීවී එක ප්‍රශ්නේ නෙමෙයි අන්න ඒක අන්න මොනවා වගේ ටෙක්නොලොජි කියන්නේ මොකද කියන්නේ? වින කියන්නේ ටෙක්නොලොජිය. ටෙක්නොලොජි නිසාම මිනිස් කෙනෙක් විනාශ වෙන්නත් පුළුවන්, මිනිස්සු දියුණුවටත් වෙන්නත් පුළුවන්. ඒක යාගේ පුජ්‍යලයාගේ දක්ෂ දක්ෂභාවය. ටෙක්නොලොජි කියන්නේ නමුත් අය කිසිම කෙනෙකුට බලයට එන්න බෑ. දාන සීල බාර. අනිත් බාරෙන් අතීතේ දන් දීලා තියෙනවා මායිය කිසිම සැකයක්. දැන් බලන්න මම කියනවා දානේ තියෙන දානේ දෙකක් සීලතුලින් නම් යන්නේ දානේ පිළිගන්නේ නැහැ කියන්නේ. මෛත්‍රී භාවනාවක් කරනවා තව තවත් වැඩි වෙනවා. එහෙනම් දැන් ඔයාව කියන පාලකයෝ සීට් එකේ ඉරේ එළියට ගියා නම් ගියේ සීලේ භාවනාව නැති නිසා. ද්වේෂය ගන්න දැන් පින නිසා අතන ජනාධිපතිතුමාට ආව කියන්නේ. හරිද? හැබැයි ඊට පස්සේ සීලේ නෝකෙ පුෂ්ටි වෙනවා. ද්වේෂය
සමහරවිට කර්මානුරූපව ඉදන් ඉඳන් තනවා. තව තවත් අපසල් කරන සමහර ගොඩාක් අය අන්තභාගය ගැන අවුරුදු 20 30 ගණන් ඉන්න විදවන. සමහරුන් අය රජකමෙන් එළියට යනවා පිරපල දිනා. ඇයි? එතන ඉදින් තුනේ තව තකුසල් සකස් වෙන නිසා ඒ ඉවත් කරනවා. කර්මය හොඳයි. මොනවද? ඒක පරිණෝ කියන දුර බාග තුනක්. අදම මොකද අපි කියන්නේ මෙච්චර හොඳ මිනිස්සු අනේ මේ බලන්න වැයදිච්ච එන්නේ අපි අනුම්පන්න බය. ඒකත් තක්ටි. අකුසලෙන් හිත බුදුව ගන්න ලොකු මහන්සියක් දාන උඩට ගන්නවා. මොකද by default naturally කුසලෙන් හිත රැක් ගන්න බෑ. අකුසලෙන් තමයි default එක. හරිද? එහෙනම් ලොකු පරිශ්‍රමයක් දාන තුරු නගින්නවා. නැකන මොසය. ඊටසේ තමයි play play වෙන ගන්නේ. ඒක default එක. දැන් දන් දෙන්න හුරු වෙච්ච ගමන් දැන් ඔබ ඉන්න බෑ. පිස්සෙක් වගේ නක්. මේ හොය හොයා දෙනවා. තියෙන්න ඕනෙත් නෑ. ඒක කවුරුනි සම්බන්ධ හරි කරනවා. මොනවා හරි කරනවා. හරිද? මේ මානෙයි මේ එන්න හිත දාගත්තේ නැත්තම් සමහර වෙලාවට අපි ගැටෙන්නේ නැහැ සම්මාසයෙන් හොඳ දේ කරන්න හැන්ද අමාරු ඉතින් ඒක ඔයාගේ ප්‍රශ්නේ නෙමෙයි ඒක තමයි කෙලෙස නැහැ මොකද අපි ඉන්නේ මන්නේ අපිට හිත අපිට එතන දාන්න දෙන්නේ නැහැ ඒ නිසා අපි කොහොමද අමාරු හනේ කරන්නේ කරාට පස්සේ තමයි ඒ රහ එන්නේ ටේස්ට් එකක් එන්නේ නැත්තම් කරන එක ගැනත් තව කෙනෙක් කරන පිටකම ගැනත් ගැටෙන්නේ මොන අපි හුරු කරලා තියෙන තෝර ප්‍රොසෙස් එකේ මේ විදිය. ඒක පිනත් එක්ක ගැටෙනවා නෙමෙයි අපි ගැටීම නම් හුරු කරලා තියෙන්නේ කෙනෙක්ගේ පින වුණත් අපිට ගැටෙන්න හේතුවක් වෙනවා. අපි පිනට කැමති නන්නේ. අපිට වෙන්නේ වැරදි පැත්ත. අපි හුරු කරන විදිය නැහැ කියලා.